ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී ඉතිහාසගත ටෙස්ට් තරගාවලී ජයග්‍රහණයක් ලබා ගන්නවා. අපි අද කතා කරන්නේ ඒ ගැන. ඉසුරු මේ දෙවන ටෙස්ට් තරගය ගැන නම් අපි කතා කරන්න ඕනේ. මොකද ලකුණු 600ක් ගහනවා කාලෙකට පස්සේ. දෙවන ටෙස්ට් තරගයේ ලබාගත් මේ ලකුණු 600 තමයි නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් සිනමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත් වෙනවා. කාලෙකට පස්සේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 4ටත් පිවිසෙන්න සමත් වෙනවා මේ තරගයේදී. ඒ වගේම තමයි පන්දු යයි මිත් ශ්‍රී ලංකාව ඉතාමත් සාර්ථක වෙනවා. ගොඩක් දෙනෙක් හිතුවා ඔෂිනි අරවේ ලකුණු 600ක් ගහන තනතිරු ඉතාමත් හොඳ පිතිකරුවන්ට යෝග්‍යතාවයක් තියෙද්දී නවසීලන්තයත් ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් ගැහුවොත් මැච් එක අර ඩ්‍රෝ වෙයිද ජයපරාජය තොර අවසන් වේදික නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අර මුල්ලිනීමේදී නවසීලන්තයේ ලකුණු 100ටත් අඩුවෙන් ලකුණු 88කට ඔවුන් ගේනීම කඩා දැමීමත් එක්ක තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සතු කරගන්නට මේ ගාලු දෙවන ටෙස්ට් තරගයේ සමත්කම් දක්වා කාලයකට පස්සේ තාපූරු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයකින් ශ්‍රී ලංකාව මේ ගාලු තරගාවලි ඉවර කරගෙන අපි අර කලින් වතාවකත් කිව්වා මේ ගාල්ලේදී ශ්‍රී ලංකාව නවසීලන්තයේ හැමෝම පෙරදිලා නැහැ. ඉතින් ඒ වාර්තාව ඒ විදිහටම මේ තරගාවලි ශ්‍රී ලංකාව විදිහට ගෙන යනවා තරග දෙකම ජයග්‍රහණය කරමින්. ගොඩක් අය කතා කරා ඉසුරු කමිඳු 200ක් ගහන්න කලින් ඇයි ශ්‍රී ලංකාවේ නිම අත්හිට යුවේ කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම කොහොමද කියන කාරණාව තමයි දැන් ප්‍රශ්නේ. මොකද එතැන් පිට 600 ගහලා නතර කරනවා කියන සැලසුම වුන් හිටියක් දන්නේ නැහැ. අනිත් කාරණා තමයි අර නවසීලන්තයට ඉනිමේ අන්තිම භාගයේ දවසේ අවසානයේ පන්දු වාර කීපයක් වන්දුවට පහර දෙන්න ඉඩ ඇරලා කඩලු කීපයක් දවා ගැනීමේ සැලසුමක් ඔවුන් සතුව තියෙනත් ඇති. ඒ සාර්ථක වුණා. මොකද එදා ඒ දවසේ ඉවර වෙද්දී කඩලු දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගන්නවා. කෙසේ නමුත් කමිදුගේ ඉනිම ඉතා මනරම් මිනිමකේ සඳහන් කළ යුතුමයි. මේ තරග මාලාව තුළ හුවර හැම තත්ත්වයක් යනතේම ගැලපෙන විදිහට ඔහු පන්දුර පහර දෙච්ච ක්‍රීඩකයෙක්. විශේෂ මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටිය හොයාගත් ඉතා අපූරු ස්වාගනීමක් හැටියට තමයි මේ කමිදු හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අර දකුණු අප්‍රිකානු සංචාරතුළදී දකුණු අප්‍රිකාපිදී කමිදුගේ සාර්ථකත්වයක්. කමිදු මෙන්ඩෙස්ට මේ දවස්වල වාර්තාවලින් නම් අඩුවක් නැති තරම්. මංගල ඉනිමේ ඉඳන් ඔෂිනි ඉනිං 8ක්දී පිටපිට ඉනිම 8කදී අවම ලකුණු 50 ඉක්මවා ගිය ලෝ පළමු ක්‍රීඩකයා බවට ඔහු මේ තරගාවලියේ පත් වෙනවා. ඒ වගේම කමිදු තවත් වාර්තාවකට ගියා අඩු ඉනිම් සංඛ්‍යාවකදී ලකුණු 1000 පසු කරපු අය අතර තුන්වෙනි ස්ථානයට පත් වෙනවා. මේ ජයග්‍රහණයත් එක්ක ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ඉන්න තැන සතුටුදායකයිද? මේ ලෝකුසලන් තරගාවලිය ඇතුලේ ඔෂිනි ප්‍රධාන කාරණාව තමයි අර හෝම් සීරියස් වලදී මෞබිමේ ගහන තරගවලදී ඉතා ඉහළම දක්ෂතාවයක් දක්වලා ජයග්‍රහණය කරොත් ඊට පස්සේ මෞබිමෙන් පිටත ගහන තරගවලදී තරගාවලියදී පරාජයන් අවම කර ගැනීම තමයි මේකේ සාර්ථකත්වයට හේතුව. ඉතින් ශ්‍රී ලංකාව ඉංගලන්තයේදී එක් තරගයක් ජය ගන්නවා. නවසීලන්තය සමග ශ්‍රී ලංකාවේදී තරගාවලියක් ජය ගැනීමත් එක්ක ශ්‍රී ලංකාව ඉතා හොඳ ස්ථානයක ඉන්නවා. දැන් ශ්‍රී ලංකාවේ අභියෝගය තමයි දකුණු අප්‍රිකාවට යන එක. ටෙස්ට් තරඟ දෙකක් තියෙනවා. මේකේ අඩුම තරමේ ශ්‍රී ලංකාව එක් තරගයක් හෝ ජය ගත්තොත් ශ්‍රී ලංකාවට තවත් ඉස්සරහට මේ තරගාවලිය යාමේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව සමග තරගාවලියක් තියෙනවා. ඒකේ කාලසටහන තාම මිලිට ඇවිල්ලා නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව ඉන්න තත්ත්වය හොඳයි. ඊළඟ දකුණු අප්‍රිකානු අභියෝගය තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පිටපිට තරඟ දෙකක් ජයග්‍රහණය කරන්නේ 2009 දී. මේ වසරට 2024ට වසර 15ක් 2009 දිනුවාට පස්සේ 2023 දී අපි නවසීලන්තයට ගිහලා තරඟාවලියම පරාජයට පත් වෙනා. ඊට පෙර ආතුව ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියේදී තරඟ දෙකක් ගාල්ලේ තරඟේ අපි ජයග්‍රහණය කරන හැබැයි කොළඹ තියෙන තරඟේ පරදිනවා. ඒ නිසා පිටපිට තරඟ දෙකක් අපි දිනන්නේ 2009න් පස්සේ කියන වසර 15කට පස්සේ ශ්‍රී ලංකාව ඉතාමත් අර ටෙස්ට් පිටියේ බොහොම මනරම් සහ සුපිරි ජයග්‍රහණයක් හැටියට මේ නවසීලන්ත ජයග්‍රහණය අපිට අවවාදෙම හඳුනා දීමේ හැකියාව තියෙනවා. ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය මොන වගේ වෙයිද? මීළඟ අභියෝගය තමයි ඔෂිනි අපි කිව්වාගේ නවසීලන්ත තරගාවලියේ අනතුරුව දකුණු අප්‍රිකානු අභියෝගය තියෙනවා. අපි දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරඟ දෙකක සංචාරයකට යන්න නියමිතයි ලබන මාසය තුලදී. එක තරඟයක් හෝ ආම වශයෙන් දකුණු අප්‍රිකාවේ දිනන්න හැකියාවක් ලැබුණු ශ්‍රී ලංකාවේ තවමත් හොඳ දැනකට ටෙස්ට් පිටියේ පැමිණෙවි. ඒ තමයි යොන් ඉලක්කයේ බවට පරිවර්තනය විය යුත්තේ. ඊළඟට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව තමයි සඳහන් වන්නේ. ඒකේ තරඟ කාලසටහන තාම එළියට ඇවිල්ලා නැහැ. ඉන්සා ආසන්න අභියෝගයේ ටෙස්ට් තරඟවලදී දකුණු අප්‍රිකානු සංචාරය ඊට කලින් ශ්‍රී ලංකාව ඇතුලේ කොදෙව්වන් සමග එක් දින තරඟාලියකට ක්‍රීඩා කරනවා. නවසීලන්තයේ දැන් මේ ටෙස්ට් තරඟාලියවලා නොවැම්බර් මාසයේ උන් නැවතත් ශ්‍රී ලංකාවට එනවා. ඒ එක් දින සහ 20 තරඟාවලියක් මේ වගේ තරඟාවලි කීපයක් තමයි ඉදිරි කාලය තුල ක්‍රිකට් පිටියේ තියෙන්නේ.